පහුගිය දිනවලට සාපේක්ෂව ඉදිරි දින කීපය තුළ වර්ෂාපතනයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් දිවයිනේ නිත්‍ය දිග කොටසේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මධ්‍යම සහ සබරගමු පළාත්වල තමයි මේ වැසි තත්ත්වය නිර්මාණය වෙන්න තියෙන්නේ. හැබැයි පෙර දිනවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කීපය තුළ අපි බලාපොරොත්තු වෙනවා. නමුත් දිවයින හරහා තියෙන සුළං තත්ත්වයක් ගත්තම සුළඟේ වේගය තවදුරටත් පවතිනවා. මේ තත්ත්වයේ පවතින්නේ උතුරු මැද, වයඹ, ගාල්, හම්බන්තොට, මාතලේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සමහර අවස්ථාවල මේ තත්ත්වය 50-60 දක්වත් ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. වෙරළබඩ තීර ගත්තොත් අංකසන් තුරේ ඉඳන් පුත්තලම හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තීරවලත් සුළං තත්ත්වයේ වැඩිවීම තියෙනවා. හිර වෙරළබඩ තීරේ ගත්තාම බේරුවල ඉඳන් ගාල්ලහරා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරවල මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එතකොට මේ තත්ත්වයටදී සමහර ස්ථානවලින් මුහුදු ජලය ගොඩමිව දෙසට ගමන් කිරීම ඇති වෙන්න පුළුවන්.